මිශ්‍ර අධ්‍යාපනය දෙන්න ඕන කියලා ඉවරලා ගොඩක් අය කියනවා. දැන් ඉමිතියාස් බාකිර්මාකර් මහත්මයා සිංහල මාධ්‍යෙන් ඉගෙනගෙන ආනන්ද විද්‍යාලයේ හොඳ දරුවෙක්. එයා සංහිඳියාව ගැන හොඳට දන්නවා කියලා කියනවා. හැබැයි ඒ වුණාට ඉමිතියාස් බාකිර්මා කරලා තව 100ක් බිහි වෙන්න දෙන්නේ නැහැ. මොකද හේතුව මම උදාහරණයක් කියන්නම්. ලංකාව හැම ඉස්කෝලේකටම දරුව බඳවා ගැනීමේදී නියමිත ක්‍රමවේදයක් තියෙනවා. පදිංචි අනුපාතයට 100ට ගාණක් තියෙනවා. ආදිශිෂ්‍ය අනුපාතයට 100ට ගාණක් තියෙනවා. මරදාන ආනන්ද විද්‍යාලයට අවුරුද්දකට ළමයි 400ක් ගන්නවා. එකම එක මුස්ලිම් දරුවෙකුටයි අවස්ථාව දෙන්නේ. එතකොට මේ අනිත් පාසල් වලට බලපාන නීතිය මරදාන ආනන්ද විද්‍යාලයට නාලන්ද විද්‍යාලයට බලපාන්නේ නැත්තේ මොකද? දැන් මම සිංහල බෞද්ධ පාසලක ධර්මපාලතුමාගේ පාසලක ඉගෙනගත්තු කෙනෙක්. ඒ නිසා මම දන්නවා සිංහල සංස්කෘතියත් එක්ක මුසු වෙලා ජීවත් වෙන්නේ කොහොමද? ඒ සමාජයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ස්වාමින් වහන්සේලාත් එක්ක කටයුතු කරන ඕන විදිය මොකද්ද කියලා. දැන් එවැනි අපි වැනි මිනිස්සුන්ට බිහි වෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. දැන් මරදාන ආවට පදිංචි අනුපාතය අනුව ගත්තනම් මේ වෙනකොට තව ඉමිතියාස් බාකිර්මා කරලා 100ක් 150 200 300 බිහි වෙන්න ඉඩ තිබ්බා. එතකොට එවැනි නායකව බිහි කරන්න මේ සිස්ටම් එකේ ඉඩක් නැහැ. රාජකීය විද්‍යාලයට බලපාන නීතිය ආනන්ද රණාලන්දර බලපාන්නේ නැහැ. එනිසා මම විශ්වාස කරනවා දැන් උතුරු නැගෙනහිරින් පිට බහුතර මුස්ලිම් ජනතාව ජීවත් වෙන්නේ සිංහල ජනතාව ඉන්න ප්‍රදේශ මැද ගම්මානවල. එතකොට මුස්ලිම් ජනතාව ඉන්න තැනක ඒ අයට තමන්ගේ ගමාවට තියෙන සිංහල පාසල දෙමළ මාධ්‍යෙන් අධ්‍යාපනයක් ලබන්න බැරි වුණාම ඒ අය ඒ පළාතේ දේශපාලඥයෝ අල්ලගෙන මුස්ලිම් පාසලක් ආරම්භ කරනවා. මෙන්න මේකයි මාරු කරන්න ඕනේ.